ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පසුගිය පළමුවන දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රොනි ලීච් මහතා අභාවප්‍රාප්ත වුණා. මේ අනුවිට 65 වන මේ පසු රොනි ලීච් මහතාගේ දේහය ඊයේ දහවල් දෙවෙනිට රැගෙන අතර මේ වනවිට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. අද පස්වරු දෙක දක්වා රොනි ලීච් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එම ස්ථානයේ තැන්පත් කර තිබෙනු ඇති. ඇත්තටම රොනියයි කියන්නේ මිනිසුන් අතර ඉන්න හොඳම මිනිසෙක් තමයි. ගොඩාක් හොඳ හිතක් තියෙන කෙනෙක් රොනියයි කියන ඉතින් ගොඩාක් දුකයි රොනියයි නැතිවීම. රොනි එක්ක අපිට තියෙන ඉතිහාසය අවුරුදු 20කටත් වැඩි. මිනිසෙක් හැරියට ඔහු කිසිම විටක කිසිම දාක අපේ මතකේ මගේ මතකේ කාටවත් දොසක් කියපු කාගේවත් ඕපදූපු කියපු මිනිසෙක් නෙමෙයි. ලැබෙන හැම මොහොතෙම අපිව සතුටු කරන්න හිනස්වන්න ඉපදුණු කෙනෙක්. ගල්කිස්ස පොදු සුසාන භූමිය තමයි අවසන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සහාය දුන්න සෑම දෙනාටම ස්තුති කරන්නත් මේ අවස්ථාව අපි ලබා ගන්නවා.